වැටුප් විෂමතා විශ්‍රාම වැටුප් විෂමතා මේ සියල්ල පිළිබඳ ඉතාම නිරවුල් විශ්ලේෂණයක් කරලා හැම පාර්ශ්වයක් සමඟ සාකච්ඡා කරලා නිශ්චිත නැවත නැවත ප්‍රශ්න තිවීම අවම කිරීමේ ශක්තිමත් විසඳුමකට එළඹීමට අධිකාර ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා තිනවා. ඒකේ කටයුතු මේ වෙනකොට කරගෙන යනවා. හැම සම්මේලනාගෙම අදහස් විමසීම කරලා තිනවා. එතෙක් මේ තියෙන මේ සුවිශේෂ ප්‍රශ්නවල විසඳුම් ගැනීම වැදගත් නිසාම ජනාධිපතිතුමා විශේෂයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් තමයි අපේ රටේ විශ්‍රාමිකයින් 700,000 විශේෂ අමතර දීමනාවක් ලෙස සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3,000 ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමත කළේ. පැහැදිලි කරගත යුතු ඒ 3,000 දීමනාව 2024 අයවැයලයකින් යෝජිත 2,500 අමතරවයි. ඒ අනුව සැප්තැම්බර් සිට ඔවුන්ට 15,500 දීමනාවක් සියලුම විශ්‍රාමිකයින් ලැබීම තමයි යෝජනාවෙන් සම්මත වුණේ. දැන් ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබිලා මුදල් අමාත්‍යාංශය සඳහා වැඩ පිළිවෙල සකස් කරලා පූර්ණ අනුමැතිය ලබා දීලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට යවලා තිනවා අදාළ චක්‍රලේඛයෙන් නිකුත් කිරීමට. මේ රුපියල් 3,000 දීමනාව සැප්තැම්බර් මාසයේ සිට ඉදිරියට ලබා දීමට පමණක් 2024 වර්ෂයේ අවම වශයෙන් රුපියල් බිලියන 100 කෝටි 8.4 ක වියදමක් භාණ්ඩාගාරයට දරන සිද්ධ වෙනවා.